ආණ්ඩුව කොරෝනා දෙවනි රැල්ල ගැන ඒ තරම් දැකීමක් කළේ නැහැ. දැන් ඒකේ ප්‍රතිඵලය මුළු රටම අත්විඳිනවා යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පසුගියදා මාධ්‍යයට සඳහන් කර තිබුණා. රටේ රජයේ ජනතාව ගැන මීට වඩා අවධානය යොමු කළ යුතු බවද හෙතම කියා සිටියා. මෙහිදී තවදුරටත් කතා කරපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියා. මේ ආණ්ඩුව මහමැතිවරණය නිසා පළවෙනි රැල්ල මැඩ පැවැත්වුවා. මාර උනන්දුවක් තිබුණේ. නමුත් මේ ආණ්ඩුව දෙවන රැල්ල මැඩ පවත්වන්න ඒ තරම් සැලකිල්ලක් දැක්වුවේ නැහැ. දැන් දවසකට කොරෝනා ලෙඩ්ඩු 200ක් හමු වෙනවා. මෙච්චර කොරෝනා රෝගීන් වැඩි වෙනකම් ආණ්ඩුව මොකද කළේ? ගණන් ගත්තේ නැහැ. මේක ගැන ඒ තරම් සැලකිල්ලක් දැක්වෙත් නැහැ. දැන් හැමදෑම යුද හමුදාපතිතුමයි පොලිස් මාධ්‍යක ප්‍රකාශකතුමයි ඔහෙ ගිරව් වගේ කියවනවා. ඩොක්ටර් අනිල් ජාසිංහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් ඉන්නකොට හරියට කෙරුණා. නමුත් දැන් එතුමා පරිසර අමාත්‍යාංශයට මාරු කර යවලා. මේ ආණ්ඩුව ගැන ජනතාව දැන් කලකිරීලයි ඉන්නේ. කොරෝනා මැඩ පැවැත්වා කියලා ආණ්ඩුව මහලොකුවට පම්පෝරු ගැහුවා. නමුත් දැන් කොහොමද රට භයානක තැනකයි දැන් තියෙන්නේ. පසුගිය කොරෝනා රැල්ල තිබුණ වෙලාවේ ඇඳිරි නීසිය නිසාවෙන් අසරණව හා පීඩාවට පත්ව සිටි පිරිසකට එතුමා එදා ආහාර වේල එදා වේල සොයා ගන්න වගේම මහපාරේ කාත් කවුරුවත් නැතිව අසරණ වුණු පිරිසත් කෑම බීම නැතුව එදා අසරණ වෙලා සිටපු වෙලාවේ ජනතාවට සහන දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙරුවරප්පෙරුම මහතා පියවරගෙන තිබුණ බව ඔබට මතක ඇති. මේ මැද පෙරදිග සුරංග පුෂ්ප කුමාර මහතා පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීතුමා ගැන කියපු කතාවක් තමයි දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සුබ දවසක් වේවා. මතුගම කළුතර පැත්තේ කට්ටියට පුංචි දෙයක් කියන්නට ආවේ. මොකද ඔබ දන්නා පාලිත තෙවරප්පෙරුම මහතා. පාලිත තෙවරප්පෙරුම මහතා ගිය මහමැතිවරණයට කළුතරින් තරග බැදුනා. හැබැයි එතුමාව මහා ඉහළින්ම gedara නම් ඇරියා. පාර්ලිමේන්තුව නෙමෙයි gedara ඇරියා. ඔය මතුගම පැත්තේ වුන් කළුතර පැත්තේ වුන් ඔය එතුමා චන්දිල්ල පැත්තේ වුන් ටික එතුමාව gedara ඇරියා. ඔබ දන්නවා ගිය පාර කොරෝනා වෛරසයත් එක්කම මුළු ලංකාවම ලොක්ඩවුන් වුණා. ඒ වෙලාවේ එතුමාට පුළුවන් විදිහට එතුමාගේ පැත්තේ කට්ටියට මාර විදිහට අවුව වැස්ස රෑ දාවල් නොලබා එතුමා උදව් උපකාර කළා. තමන්ගේ වාහනේ පොත උගස් තියලා මිනිසුන්ට කන්න බොන දුන්නා. අවසානයේ චන්ද ප්‍රතිපලය බලපුවහම මොකද වෙලා තිබ්බේ? එතුමාව උඩින්ම ගෙදර ඇරියා. හැබැයි එතුමා ඒක කිව්වේ චන්ද ප්‍රතිපලයක් බලාගෙන නෙමෙයි. හැබැයි අපේ රටේ මිනිසුන්ට මනුස්සකමක් තියෙන දෙයක්. හැබැයි කොරෝනා වෙලාවේ ගිය වර කොරෝනා වෙලාවේ වතුරු උගුරක් නොදීපු කිසිම දෙයකට ආපු නැති දුකක් ලෙඩක් දුක බලපු නැති උන්ට මොයි මතුගම කළුතර පැත්තේ ගොම් මීහරක් තකතිරු බෝරුව ටික ගිහිල්ලා උදේ පාන්දර පෝලිං වල ඉඳලා අනේ අරුන්ට කතරේ ගහලා තිබ්බනේ. කතරේ ගහලා උන්ව හොරා කන්න පාර්ලිමේන්තුවේ ඇරියා. අනේ අර උදේ රෑ දවල් කඳු පල්ලම් හෙල්ලම් නොබලා වැඩ කරපු මිනිස්සයව උඩින්ම ගෙදරලා තිබ්බා. ඔන්න අද පත්තරේ විස්තරේ අපූර්ව සිද්ධියක් වාර්තා කරනවා. මට ඕනේ මෙන්න මේකට තමයි උත්තරේ දෙන්න. ඉතින් අද විස්තරේ පත්තරේ විස්තරේ වාර්තා කරන්නේ මොකද? මතුගම කට්ටිය දැන් මේ විදිහ ලොක්ඩවුන්. එහෙම නැත්නම් මේ අඳුර නීතිය පනවලා තියෙන්නේ. ඉතින් දැන් මිනිසුන්ට රස්සාවට යන්න විදිහක් නැහැ. කරගන්න දෙයක් නැහැ. අන්න දැන් පත්තරේ විස්තරෙන් කියනවා මතුගම කට්ටියට උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙන්න නෑ කියලා. අනේ සාදු. උඹලට හොඳම වැඩේ. ඔපි වගේ හරක්ට ඕක වෙන්නම ඕන. මොකද ඔය මතුගම පැත්තේ ඔය කළුතර පැත්තේ උන් හිතුවේ නෑ නැවත කොරෝනා ඒවි කියලා. උන් හිතුවේ නෑ නැවතත් මේ වගේ ව්‍යසනයකට අපේ රටට ලක් වෙන්න මුහුණ දෙන්න සිදුවේ කියලා. ඒ හින්දානේ අච්චර දහදුක් විඳපු මිනිස්සයව අමතක කළ දැම්මේ. කිරි පැකට් එක ගෙනත් දුන්නේ මේ මිනිස්සයා. බෙහෙත් ටික ගෙනත් දුන්නේ මේ මිනිස්සයා. ඈ ගෑනුන් කාන්තාවන්ට යටට අඳින ඕන කරන එක ගෙනත් දුන්නේ මේ මිනිස්සයා. ඒක අපි දැක්කනේ, ඔබ දැක්කනේ. හැම දෙයක්ම හොයලා බලුවේ මේ මිනිස්සයානේ දෙයනේ. හැබැයි මේ මිනිස්සයාට උඹලා කලේ ගනු සැලකුවද නෑනේ. හැබැයි එතුමා තමන්ට තියෙන දේ විකුණමින් හරි එහෙම කෙරුවා. හැබැයි අද එතුමා හිටියානම් ඔය මතුගම පැත්තේ මිනිස්සුන්ට අද කුසගින් ඉන්නේ නෑ නේද? නෑ. ඇයි එතුමාට එහෙනම් එදාට වඩා අද යමක් කරන්නට බලය තිබ්බා. පුළුවන්කම තියෙන තිබ්බා. හැබැයි ඒ බලය ඒ අවස්ථාව නැති කරගත්තේ ඔය පැත්තේ ඉන්න තකතිරු ගොන් මීහරක් මෝඩ මිනිස්සුමයි. ඉතින් දැන් උඹලා විඳවන අපට කියන්න තියෙන්නේ මේවා දැක්කම පට්ට සතුටේ. මොකද ඔය පැත්තේ ඉන්න මෝඩ මීහරක්ට දැන්වත් තේරෙන්නට ඕන කවුද උඹලා වෙනුවෙන් වැඩ කෙරුවේ කියලා. මොකද උඹලා ඡන්දය දුන්නේ කාටද? උඹලා දිහා බලපු නැති, වතුරු උගුරක් දීපු නැති, බෙහෙත් පෙත්තක් දීපු නැති, මෙලෝදයක් කරපු නැති අර වැඩක් කරදි පාලිත් තෙවරප්පෙරුම හතර වලකපපු උන්ටමනේ යකෝ ගිහිල්ලා උදේ පාන්දර පොලිමේ ඉඳගෙන ඉඳලා
කතිරේ ගහලා ආවේ උඩින්න කියලා උඩින්ම ඌව ජයග්‍රහණය කරලා ඇරියා පාර්ලිමේන්තුවට අනේ අර වැඩ කරපු මිනිස්සයා උඩින්ම ඌව ගෙදරට ආපහු තෝන්නේ නැහැ කියලා දැන් මොකද වෙලා තියෙන්නේ දැන් පත්තරේට කියනවා ලැජ්ජයි නේද දැන් පත්තරේට කියනවා සුවර්ණවාහිනියේ පත්තරේට කියනවා අනේ අපිට උග්‍ර ආහාරයක් නැහැ කියලා අනේ සාදු දෙවදා සාදු මේ වගේ මෝඩ තකතිරුවන්ට හොඳම වැඩි හොඳම වැඩි අපි කියන්නේ පාර්ත මහත්මයෝ මේ වගේ උන්ට උදව් කරන්න එපා ඔබතුමා සුබ දවසක් වේවා තෙරුවන් සරණයි යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා